दिस अक्टोबर दहाट मिनट इरीद दवास मम रोहले सेवी न्यूत्व हिटिया एवेले उदय वॉर्ड राउंड के मम वेडकन वॉर्ड के विशेषज्ञ वैद्य डॉक्टर कृषांत पेरेरा महाट वॉर्ड राउंड के प्रसेंट करने वेलावे हिसेट पहार दूना एक तमय उने एनिसा मम ईट कलनुत एवागे अवस्था किहिपे कदी मेहम वेला तीन दवसक थिएटर के दी वागे मट गहुआ ईट अमतरव विविध विद्यट मट वर्बल एंड फिजिकल हेरेसमेंट करला थियनवा मुलिम मम पत्ती लबल आदावसम किवा एलआरटी सत्कम करगाने बबे कीन निसा कियला मंग एकट बै कियला किवा हम किवा तमसे साफी विरोधी केनेद्द कियला हला मगे पौद्गलिक तीरण वलट मदिहत्तेन उत्साह कला नवत दवसक मट किवा प्रेग्नेंट वेन उनोत बला गन्ना प्रेग्नेंट उनोत गैंडीन दाला अबॉर्ट करनवा कियला ए वगे मट तर्जन करा विविध विद्यट ඊට අමතරව රාජකාරියේ නියුත් වෙලා ඉන්න වෙලාවල් වලට ගොඩක් වෙලාවට වෝඩ් රවුන්ඩ් වලදී ගහනවා තමුසේ බෝරුව ඔය වගේ වචන දාලා තමයි කතා කරන්නේ කිසිම ගරුත්වයක් නැහැ ඒ ඒව ඉවසගෙන ඉන්න බැරි නිසා තමයි මම ඉදිරිපත් උනේ මෙතනින් මේක අයින් කරන්න ඕන කියලා मिथन तब दूरटा सेवे करसा तमें मम डिरेक्टर लिपिया क्लियर मे वर्बली एंड फिजिकली हेरस करब दूरटा मे वर्ड के बैठ कर बैल कील मंग एलियट आवे हेम तम सिद्धि नमूत एवन अंतिम बाहर दिन वेलावे मम सती नमक गर्भिणी का अंतवा ओह ए बाब धन धन तम हेम कले ඒකට හේතුව නම් හරියටම මම දන්නේ නැහැ. හැබැයි මේ ඩොක්ටර් ක්‍රිෂාන්ත පෙරේර එක එක ඩොක්ටර්ස්ලාට එක එක විදිහට සලකන බව නම් මම මා සහායක වගේ කැටි කාලයක් තුලදී දැනගෙන හිටියා. විවිධ අයට විවිධ විදිහට තමයි සලකන්නේ. මට විතරක් පහර දෙන හේකුත් නෙමෙයි. සියලුම මේ කියන්නේ නර්සස්ලාට එහෙම නිතරම පහර දෙනවා. හැබැයි කවුරුත් ඒ ගැන කියන්න එළියට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔහුගේ විවිධ විදිහේ බලපෑම් තියෙන නිසා ඔහු බල කර තර්ජනය කරනවා බල කරනවා බලපෑම් කරනවා ඒ වගේව ඉදිරියට දෙන්න එපා කියලා ඒ වගේම පේෂන්ට්ලටත් ගහනවා මම දැක බලිනව දැකලා තියෙනවා මොන බලපෑමක් තියෙනවද මේ මොකද ඒ දේශමාන අයියක් තියෙනවද ඒ වගේව නම් මම දන්නේ නැහැ ඊට කලින් නම් මේ මම දැනුවත් වෙලා තියෙනවා වෘතු 10ක් විතර තිස්සේ විවිධ විද්‍යාවේ අවසිද්ධීන් වලදී වෛද්‍යවරුන්ට එහෙම පහර දීලා තියෙනවා ඒව ගොඩක් වෙලාවට මේ පොලිසියෙන් එහෙම සමතේකට පත් වෙලා ගිහින් තියෙනවා එතන එහාට උසාවිය දක්වා මොනකුත් ගිහිල්ලා නැහැ කියලා තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් ඩොක්ටර් වෙලා ඊට ඉස්සෙල්ලා දැන් අදන් දෙයක් තම මොකද ලක්ුණ කන්ටි ඇයි ඔය මෙහෙම එලියට ආවේ නැත්තේ? ඒක විශේෂම එක එක විවිධ හේතුන් ඇති ඒ අයට. එයා සමහර අය ඒවා ඉවසාගෙන හිටිනවා මේ ටොලරේට් කරගෙන ඉන්නවා. එහෙම බැරි අය තමයි ඉස්සරහට එන්නේ. එහෙම ආපු සමහර අයට වෙලා තියෙන්නේ ඒ නඩු ඉස්සරහට යන්නේ නැහැ පොලිසිය ලෙවල් එකකින් සමතේකට පත් වෙනවනේ එතකොට ඔබතුමියලාගේ GMO එකකින් මේකට අරන්තරක් හම්බුණාද ඔබතුමියලා GMO එක විදියට යාලා ගොඩක් සපෝට් කරනවා මේ ගමන මට තනියම යන්න බැරි නිසා යාලා උදව් කරනවා ඊට අමතරව දැනටත් පොලිස් පරීක්ෂණ ඒ විදියටම කරගෙන යනවා අපි SLMC එකට කියලා තියෙන්නේ මිනිස්ට්‍රි ලෙවල් එකකින් ඉන්කාරි යනවා ඒව සිදු වෙනවා चरित මෙහෙමයි හැමෝටම ස්කිල් එකක් කියලා එකක් තියෙනවා රාජකාරී මට්ටමක් තියෙනවා ඒ කියන්නේ එයා කන්සල්ටන්ට් කෙනෙක් බව ඇත්ත එයාට නිකන් සේවය කරන්නේ නැහැ හැමෝම වැටුපකට තමයි සේවය කරන්නේ එයාගේ රාජකාරී කොටසක් තියෙනවා අපිටත් යම් කිසි රාජකාරියක් තවරිලා තියෙනවා අපි කරන්නේ ඒක අපි ඒක කරද්දී අපි ගුටි කන්නවත්
බැනුම් අහන්නවත් අතවැසිය වෙලා නැහැ මම කියන්නේ ඒක එහෙම එයාගේ ස්කිල් එක ගැනවත් එයා කරපු සර්ජරි ගැනවත් අපිට කතා කරන්න ඕනේ නැහැ ඒව එයා කරනවා අපි යම් කිසි දෙයක් කරලා තියෙනවා නමුත් මේ විදියට ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් මිස්කන්ඩක්ට්ස් ගැන තමයි අපි මේ කතා කරන්නේ ගහනවා බරිනවා ඒ වගේ දේවල් නිතර සිදු වෙනවා ඒව ගැන තමයි කතා කරන්නේ එහෙම නැතුව එයාගේ ස්කිල් එකවත් එයා කරන සේවය ගැනවත් අපිට ප්‍රශ්නයක් නැහැ මානව හිමිකම් යන්න බලාපොරොත්තුවත් තියෙනවා දැන් ડોක්ටර් මේ ක්‍රිෂාන්ත් කියලා කියනවා මේ එයා කිව්ව දේවල් පිළිපදපු නිසා තමයි මේ වගේ ගැටුමක් ඇති වෙන්නේ කියලා කියනවා කවදාවත් එහෙම දෙයක් කියලා නැහැ මම මගේ රාජකාරිය ගිය දවස් ඉඳගෙන හරියටම කරපු කෙනෙක් ඒ විතර නෙමෙයි මම හොයලා බලන්න පුළුවන් මම 2012 දෙසැම්බර් 12 තමයි මුලින්ම සීමාවාසික පත්වීම් ගත්තේ එදා ඉඳගෙන ඕන කෙනකින් අහලා බලන්න පුළුවන් වැඩ කවදා හරි වැඩ කරලා නැද්ද කියලා මම දන්න විදියට කුරුණෑගල තමයි මම ඉන්ටර්න්ෂිප් කරේ එහෙදි මේ කියන්නේ දක්ෂම එච්ඕල 3 දෙනෙක් තේරුවා ඒ වෙලාවෙත් එක්කෙනෙක් අතරට මම පත් වුණා ඊට පස්සේ ඇනස්තීසියා ICU කරේ ඒ දන්න විදියට මම ස්කිල්ෆුල් කියලා තමයි හිතාගෙන ඒ කියන්නේ හැමෝම කියලා තියෙනවා මට හොඳට වැඩ කරනවා දක්ෂයි කම්මැලි නැහැ කියන එක ඉස්සරින්දගෙන අහපු දෙයක් මෙතෙන්ට ආවම විතරක් එහෙම වෙන්න හේතුවක් නැහැ මම කවදාවත් වැඩ පැහැර හැරලා නැහැ මට දීලා කියලා තියෙන දේ හැමදේම මම වෙලාවට කරලා තියෙනවා එහෙම අනවශ්‍ය විදිහට නිවාඩු අරගෙන නැහැ ඒ කියන කතා සම්පූර්ණ බොරු විකෘති කරලා කියන්නේ ඕන්නම් ඩයරි චෙක් කරාම දැනගන්න පුළුවන් හරියට සිදු වෙයි කියලා සාධාරණ මට සාධාරණයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා ගොඩක් අය සහයෝගය දක්වන්නේ නැහැ ඒකට හේතුව ක්‍රිෂාන්ත් වෙල්සර්ගේ විවිධ බලපෑම් කියලා තමයි මම හිතාගෙන ඉන්නේ නැත්තම් එයාලා ඇත්ත දන්නවා ගහපු ඒව ඇසින් දුටු කට්ටිය ඉන්නවා බලන වෙලාවල් වල සාක්ෂි තියෙනවා නමුත් ඒ කිසි කෙනෙක් එළියට එන්නේ නැහැ ක්‍රිෂාන්ත් පෙරේරා සර්ගේ බලපෑම නිසා ක්‍රිෂාන්ත පෙරේරා සර් මේ යුනිට් එකෙන් අනිවාර්යෙන් වෙන තැනකට තාවකාලිකව හරි ස්ථාන මාරුවක් කරන්න ඕන එහෙම කළොත් පුළුවන් සාධාරණ විසඳුමක් ඒ කියන්නේ අපිට සාධාරණ පරීක්ෂණයක් කරන්න එහෙම නැත්නම් පක්ෂපාතී පරීක්ෂණයක් තමයි මේ සියලුම දේවල් වලින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL Breaking subscribe කරන්න.